අයිබෝන් කියලා පිළිගන්න සිළු දෙනා මගේ YouTube channel එකට අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ රසවත් බිම්මල් බත් එකක් හදාගන්නේ කොහොමද කියලා. හොඳයි. එහෙමනම් අපි කියලා බලමු අපේ වීඩියෝ එක. දැන් බලමු අපිට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. මෙතන තියෙනවා බිම්මල්. මෙතන තියෙනවා බටර් ස්වල්පයක්. රම්පේ කරපිංචා. බීලුණු ගෙඩි භාගය සුදු ලුණු බික් 4ක් සහ තලාගත් ඉඟුරු කෑල්ලක්. කැලිමිරිස් තේ හැඳි දෙකක් කපාගත් තක්කාලි ගෙඩිය මෙතන අපි තක්කාලි ගානිෂයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ සෝදුරු සහ මහදුරු තේ හැඳි කාලකාල සහ කුරුඳු කැබලි කීපයක් අබෑට තේ හැඳි භාගයක් අවසාන වශයෙන් අඹරාගත් කහ තේ හැඳි භාගයක් සහ ලුණු කුඩු ස්වල්පයක් අපි දැන් මේ රයිස් එකනේ හදන්නේ දැන් මෙතෙන්දී අපිට බතුත් අවශ්‍ය කරනවා බත්නයි තින් දැන් මම හදාගෙන තියෙන්නේ මයි නිසා මෙතන බත් එක පින්නන්නේ අපි මේක ටෙම්පරාදු කරලා හදනකොට බලමු ඒක කොහොමද කරගන්නේ කියලා දැන් මම හොඳින් සෝදාගත්ත බිම්මල් මෙන්න මේ ආකාරයට අතින් ටිකක් ලොකු කෑලි වෙන්න මෙන්න මෙහෙම කඩා ගන්නවා අපි මෙහෙම දැන් අතින් ඉරනකොට බිම්මලිය අර දැන් නැට්ට කොටසත් ඉරිලා අයින් වෙනවා නැට්ට කොටස සාමාන්‍ය බිම්මලේ ඉතින් හයියම කොටසනේ දැන් අපි මෙහෙම කඩලා ගත්තාම නැට්ටත් මෙහෙම ඉරිලා ගියාම මේක ඉක්මනට පහසෙන් තම්බා ගන්න අපිට හැකියාවක් ලැබෙනවා. බිම්මල් සියල්ලම දැන් මම කඩාගෙන අවසానයි. මම දැන් මෙන්න මේ ආකාරයට මැටි හට්ටියකට මාගරින් ටික දාලා මාගරින් ටික හොඳින් අදිය කර ගන්නවා. අපිට මෙතනදී පොල් තෙල් උනත් භාවිතයට ගන්න පුළුවන්. නමුත් මාගරින් භාවිතා කරපුවාම රසය චුට්ටක් අපිට වැඩි කර ගන්න පුළුවන්. මම මේකයි මේ මාගරින් ටික භාවිතා කරන්නේ. ඔයාලට කැමති දෙයක් මෙතෙන්දී භාවිතා කරන්න පුළුවන්. මාගරින් ටික මේ ආකාරයට හොඳින් දියුණුවට පස්සේ මම දැන් අබ ටිකත් මෙන්න මෙහෙම බැද ගන්නවා. අබ ටික හොඳින් පිපුරට පස්සේ මම සූදුරු මහදුරු සහ කුරුඳු කැබලි ටිකත් එකතු කරලා චුට්ටක් කළා මේ ආකාරයට බැද ගන්නවා. මම මෙතනදී සූදුරු සහ මහදුරු තේ හැඳි භාගයකටත් අඩුවෙන් තමයි භාවිතා කළේ. ඒවා ගොඩක් වැඩි වුණත් පොඩ්ඩක් රසයට බලපෑමක් වෙනවා නේ නිසා අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කරා නම් මේ හොඳටම ඇති. ඒ ටිකත් හොඳින් බෙදුනට පස්සේ මම දැන් එකතු කරනවා තලාගත් ඉඟුරු සුදු ලුණු සහ ලුණු. ඒකලා මම මේ ටිකත් හොඳින් බෙද ගන්නවා. දැන් මම මේකට එකතු කරන්න යන්නේ රම්පේ සහ කරපිංචා. රම්පේ ටිකක් වැඩි භාවිතා කරලා ප්‍රශ්නයක් නැහැ. රම්පේ භාවිතා කරපුවාම කෑම එක රස සහ සුවඳ වත් වෙනවා. ඉතින් අපිට මේක රම්පේ පස අයින් කරන්න පුළුවන් නේ. දැන් ටිකත් හොඳින් බෙදුනට පස්සේ මම දැන් මේකට එකතු කරනවා අඹරාගත් කහ තේ හැඳි භාගය ලුණු. දැන් මම මේකට එකතු කරනවා කෑලි මිරිස් මේස හැඳි දෙකත් මෙන්න මේ ආකාරයට එකතු කරලා ඒකත් පොඩ්ඩක් වෙලා මෙහෙම බැද ගන්නවා. දැන් මම මේකට එකතු කරගන්නේ බිම්මල්. මම මේ බිම්මල් කලින් හොඳට හොදලා පිරිසිදු කරලා තමයි මේ දැන් තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ ආකාරයට දාලා බිම්මල් එක දැන් බිම්මල් එක මේ විදිහට තෙම්පරාදු කරගන්නවා. තව දෙයක් ඕගොල්ලන්ට කියන්න ඕනේ දැන් අපි මේක බිම්මල් එක මෙහෙම තෙම්පරාදුනි කරගන්නේ. නමුත් දැන් මේ බිම්මල් එකේ 150ක් විතර ජලය අඩංගු වෙනවා. දැන් අපි මෙහෙම තෙම්පරාදු කරගන්නකොට ඒ වතුර ටික ඔක්කොම මේ මුට්ටියට එකතු වෙනවා. දැන් අපි මේකට කොහොමත් වතුර එකතු කරගන්නේ නැහැ. දැන් මේ බිම්මල් එක මේ තෙම්පරාදුවක් කරන නිසා. ඉතින් දැන් අපි චුට්ටක් කළා මේක මෙහෙම තෙම්පරාදු කරලා බලමු. එතකොට මේ බිම්මල් එකේ තියෙන වතුර ගොඩාක් මේ මුට්ටියට එකතු වෙනවා. දැන් මේකේ මේ ගොඩාක් වතුර මේ ඇවිල්ලා තියෙන මුට්ටියට අපි එනවාට මේක හිඳනකම් හොඳින් තෙම්පරාදු කරගමු. දැන් බලන්න මම මේ වතුර ටික හිඳිලනකම් මේක හොඳින් මැටි හට්ටියේ තෙම්පරාදු කරගත්තා. දැන් මේ බිම්මල් එකත් හොඳින් තෙම්පරාදු වෙලා දැන් තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු අපි දැන් මොකද කරන්නේ කියලා. දැන් අපිට තියෙන්නේ බත් එකතු කරගන්නයි. ඉතින් මෙතන මම මේ අවශ්‍ය ප්‍රමාණයට මෙහෙම බත් එකතු කරගන්නවා. මෙතන මම අරගෙනම් තියෙන්නේ කැකුළු හාල්. මම දැන් මේ බිම්මල් මිශ්‍රණයට නම් ලුණු දාගත්තනේ. සමහරලාට දැන් මේ බත් එකට නම් ලුණු දාලා තියෙන්නේ. බලලා අඩුපාඩුවක් වුණොත් නැවතත් ලුණු එකතු කරගන්න පුළුවන්. සමහරලාට සමහර අය මේ බත්වල ලුණු දාන්න නැතුවත් වෙනවනේ. එහෙම වුණොත් දැන් බතේ ලුණු තිබ්බේ නැත්තම් බිම්මල් එකට දාපු ලුණු ප්‍රමාණය මදි වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ නැවතත් ලුණු බලලා අවශ්‍යතාවයක් වුණොත් ලුණු එකතු කරගන්න. දැන් මගේ නම් ලුණු ප්‍රමාණය හොඳටම ඇති බතට ලුණු දාපු නිසා. ඉතින් මම මෙන්න මේ ආකාරයට
අපේ බිම්මල් රයිස් එක මෙන්න මෙහෙම හොඳින් කලවම් කර ගන්නවා. බිම්මල් කියන්නේ ශරීරයට ඉතාමත් ගුණදායී ආහාරයක් නිසා අපේ ශරීර සෞඛ්‍ය අතින් බැලුවත් මේ බිම්මල් බත් එක ඉතාමත් ගුණදායී ශරීරයට ගොඩක් හොඳ ආහාරයක්. දැන් ඔයගොල්ලෝ බලලා තියෙන්නේ මම තක්කාලි දැම්මේ නැහැ නේ මේ බත් එකට. දැන් මම මේ තක්කාලි දාන්නේ අවසාන වශයෙන් මේක ඩෙකරේෂන් කරන්න. එතකොට අර තක්කාලි උඩින් දාපුවම මේ බත් එක පිළිගන්නකොට හරිම ලස්සනයි. හොඳයි. ඔන්න එහෙනම් අපි බිම්මල් රයිස් එක හදාගෙන අවසానයි. හොඳයි. දැන් බලන්න මම අර කලින් කපාගත්ත තක්කාලි ටික බත් එක උඩින් මෙහෙම දාගත්තා. මම දැන් මේ මිංචි කොළ කිපිකුත් දාලා තියෙනවා. ඉතින් අපි මේක මේසෙකට පිළිගන්නනෝ නම් ඉතාමත් අලංකාරවත් සහ අර කැම රුචි උනත් වඩවනවා. ඉතින් ඕගොල්ලොත් මේ වගේ බිම්මල් වලින් බත්යක් හදන්න හදලා හොඳයිද කියලා බලලා මට පල්ලෙන් කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් ඔයාලා මගේ channel එක බලන අලුත් කෙනෙක් නම් මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා මගේ videos ඔයාලා ගියානට බලන්න social media වල share කරන්න. එහෙමනම් මම නැවතත් මේ වගේ video එකක් යමු නම් එතකන් සිළු දිනාටම සුබ දවසක්.